අයිබෝවන් 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 ආයුෂ වැඩිවෙන්නව ඒවගේම ආර්ථික සමෘද්ධිය වැඩිවෙන්නව දවසකට සුභාශිංසන එකතු කරමින් අදාසේදී මගේ වීඩියෝ වැඩසටහන ආරම්භ කරනවා. ඊයේ කතා කරපු දේ ඉතුරු කොටස ඇත්තරම කොටස් වලින්ද පොල කියන්නේ සූදු පොලක්ද සර්කස් එකක්ද මේ සම්බන්ධයෙන් තමයි අදවසේදී මම කතා කරන්නේ. මම හිතනවා වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න සමහර විට ඔයගලන්ට වැදගත් දෙයක් හම්බ වෙවි කියලා. නමුත් මම ඉල්ලීමක් කරන්න කැමතියි මේ වීඩියෝ එක බලන සියලුම දෙනාගෙන්. මේ වීඩියෝ එක ඔබ බලන්නේ යම්කිසි හේතුවක් හින්දා කොටස් වලින්ද පොලේ දැනටමත් ආයෝජනය කරන්න බලාපොරොත්තු වෙමින් අය හෝ කරලා තියෙන අය විය යුතුයි. මේ පාර්ශ්ව දෙකෙන් ඉන්නේ. ඉතින් ඒ පාර්ශ්ව දෙකෙන් මං ඉල්ලීමක් කරනවා දැනට කොටස් වලින්ද පොලේ ආයෝජනය කරලා තියෙනවා නම් ඔබ ඒකෙන් අඩුම තරමේ 105ක් හරි මම මේ අඩුම තරමේ 105ක් හරි ප්‍රාග්ධන ලාභයක් ලබාගෙන තියෙනවා. අපි ඩිවිඩන්ඩ් ඉන්කම් එක පැත්තකට දාමු. ස්ක්‍රිප්ට් ඩිවිඩන්ඩ් එක බෝනස් ඩිවිඩන්ඩ් ඒ පැත්තකට දාමු. අපි මං කතා කරන්නේ 105කත් අඩුම තරමේ ලාභයක් ලබාගෙන තියෙනවා නම් ඔබේ අද්දකින් පහතින් සඳහන් කරන්න. හේතුව තමයි මොකද මාකට් එක සාමාන්‍ය ඩවුන් වෙනකොට ගොඩක් වෙලාවට ඇහෙන්නේ ඒක නිසා ලොස් වෙච්ච අයගේ කතන්දර තමයි. එතකොට මුළු කොටස් වෙලඳ පොලටම ඍණාත්මකව එකෙන් අලුතෙන් අපි හිතමු කවුරු හරි එන්න බලාපොරොත්තු වෙනවා කියලා. ඒ එන්න බලාපොරොත්තු වෙන කෙනාට පවා නැවත කොටස් වෙලඳ පොල ගැන බලන්නවත් හිතෙන්නේ නැති විදිහට මම දකිනවා ගොඩක් වෙලාවට අදහස් සමාජගත වෙලා තියෙනවා. සමාජ වෙබ් අඩවි හරහා විවිධ නම් වලින් විවිධ කෝණ වලින් ඉදිරිපත් වෙනවා. ඉතින් මට දැනගන්න ඕනේ ඔයගොල්ලෝ විනාඩියක් අරගෙන මේ වීඩියෝ එක අවසානයේදී මේ ඔබ කොටස් වෙලඳ පොලේ ආයෝජන ලැබලා කරලා තියෙනවා නම් කරලා තියෙන එකේ ප්‍රාග්ධන ලාභයක් ලැබලා තියෙනවා නම් මගේ වීඩියෝ එක බලලා නෙමෙයි මම කියන්නේ ඕනම දැනුමකින් ඕගොල්ලෝ මොකද මගේ වීඩියෝ බලන මම දන්නවා මට වඩා අද්දකීම් බහුල ඒ වගේම මට වඩා දැනුම තියෙන වයසින් අද්දකීම් සහිත කොටස් වෙලඳ පොළ පැරණි අද්දකීම් සහිත ගොඩක් දෙනින් මගේ නාලිකාව බලනවා. ඒ සියලු දෙනාටම උත්තම ආචාර්ය ඒ සියලු දෙනාටම ආචාර කරන්න කැමති. මොකද ඒ ඇත්තටම ඒ ඔවුන්ගේ දැනුම මට හරි ආසයි සමාජගත කරන්නට තිබුණා නම් ඔවුන් ලැබපු අද්දකීම් එක මම ඉස්සරහට බලාපොරොත්තු වෙනවා. අපි කිව්වොත් එහෙම ආධුනිකයන්ට ඉතාමත් වැදගත් වෙන්නා වූ පැරණි අවුරුදු 30-40ක වඩා කොටස් වෙනද පොලේ අත්දැකීම් සහිත පුද්ගලයන්ගෙන් ඒ පිළිබඳව එක කරුණු එකතු කරලා වීඩියෝ එකක් ඉදිරිපත් කරන්න ඔවුන් සමගම සමුක සාකච්ඡාවක් කළා. බලමු මේක ඉස්සරහට. ඉතින් මම මේ අද වීඩියෝ එක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඊයේ වීඩියෝ එකත් එක්කම දාලා තිබුණා ගොඩ මගේ ආදරණීය යහළුවන්ගේ අදහස් මෙන්න මේ විදිහටයි තිබුණේ. ඉතින් මේ අදහස් එක්ක ඔයගලන්ට ගිහිල්ලා කියවල බලන්න පුළුවන්. නමුත් මට ඒ හැම අදහසකම මම ගෞරව කරනවා. 100% ඔයගලන්ගේ අදහස් හින්දා තමයි ඇත්තටම හරි දැනුමක් සමාජගත වෙන්නේ. ඉතින් මෙන්න මේ අදහස් එක්ක මට හිතුණා මං ඊයේ කතා කරපු දේ සමහර වෙලාවට සමහර අය තේරුම් ගත්ත වැරදියට වෙන්න පුළුවන්. ඒ වගේමයි කොටස් වෙළඳ පොළ ගැන වැරදි කෝණයක් වැරදි අදහසක් ඔයගොල්ලෝ සතුව සමහර අය සතුව තියෙනවා කියලා. ඉතින් ඒ සියල්ලම එකතු කරගෙන මම අද වීඩියෝ එක හදනවා මෙන්න මේ ආකාරයට. මුලින්ම ඒ අහලා තිබුණු ප්‍රශ්න වලට උත්තර දුන්නොත් අංක 1ට තමයි සාමාන්‍යයෙන් මම කිසිම තරවකාරයක එක සම්බන්ධතාවයක් නැහැ. අංක 1 කට්ටිය ආවා කියලා හෝ කට්ටිය ගියා කියලා හෝ මට කිසිම ලාභයක්වත් නැහැ. කොටස් වෙළඳ පොළට කට්ටිය කියනවා. ආයෝජනය කරන කට්ටිය හඳුන්වා දීමක් හෝ කරා හෝ ඒක ආයෝජනය කරපු කට්ටිය ඉවත් වුණා හෝ මට කිසිම මේකකුත් ලාභයක්වත් දැනීමකුත් නැහැ. මේ මොනවද නැද්ද කියලා. ඒක නෙමෙයි මගේ අදහස. මම පෞද්ගලිකව මම ලැබපු අත්දැකීම් සමාන ලබාගත් දැනුම ඕගොල්ලොත් එක්ක බෙදා හදා ගන්නකොට සාමාන්‍යයෙන් මාකට් එක අප් වෙනකොට ප්‍රයිස් අප් වෙනකොට ගොඩක් අය නිහඬව ලාභ ලබලා පැත්තකට වෙනවා. නමුත් මාකට් එක ඩවුන් වෙනකොට ප්‍රයිස් ඩවුන් වෙනකොට ගොඩක් අය මැසිවිලි නගන්න ගන්නවා. ෂෙයා මාකට් එක මෙන්න මේ වගේ තරම් සූදු පොලක් ෂෙයා මාකට් එකෙන් අලාභ වෙනවා. ලොකු ලොකු අය සල්ලි ලැබනවා. අහිංසක දුප්පත් මිනිසුන්ගේ සල්ලි සූරාගෙන කනවා. කලින් මේ කමෙන්ට් වලින් එහෙම තමයි අදහසක් ජනිත වෙන්නේ. ඉතින් නමුත් ඕගොල්ලන්ට මතක තියාගන්න මෙන්න මේ කියන කාරණේන සාමාන්‍යයෙන් ප්‍රධානම කොටස් වෙනද පොල ඉහළ ප්‍රතිලාභ ලබන ඉහළ අවදානම් සහිත ආයෝජනය. මේ ආයෝජනයට ගැළපෙන විදිහට පිච් එකට ගැළපෙන විදිහට අපි සාමාන්‍යයෙන් කියන විදිහට ප්ලේ කරන්න අමාරු නම් ඇත්තටම ආයෝජනය දරා ගන්න බැරි නම් يعني අපි කිව්වොත් එහෙම අපි කිව්වොත් රිස්ක් එක දරා ගන්න බැරි නම් කන්ට්‍රෝල් කරගන්න අමාරු නම් ඇත්තටම කොටස් වෙළඳ පොලට පාය තබනකොට දෙපාරක් හිතන්න. මොකද 2018 වර්ෂයේදී මම කතා කරපු ප්‍රාථමික වීඩියෝස් එකදී මම කියලා දුන්න හදිස්සියවත් ණයට ගරගෙන මුදල් දාන්න එපා කොටස් වෙළඳ පොලේ. ඒ වගේම ලබා ගන්න ඉක්මනින් මුදල් ඕන නම් ඒ මුදල් යොදවන්න එපා කොටස් වෙළඳ පොලේ. හදිස්සිය අවශ්‍යතාවයකට වෙනම බැංකුවල ඉතුරු කිරුම් තියාගෙන ඉන්න. ඒ ලැබෙන එකෙන් යම්කිසි කොටසක් ආයෝජනය කරලා ප්‍රතිලාභ ලබන්න. මොකද මේක රිස්ක් එකක් තියෙන තැනක්.
රිස්ක එක නැතුව නිකන් බැංකු පොලියක් වගේ ප්‍රතිලාභ ලබන්න බලාපොරොත්තුෙන් කවුරු හරි මෙතනට එනවා නම් ඒක ඇත්තටම අපරාධයක්. ඒ වගේම පව්. හේතුව අහිංසක මිනිසුන්ගේ කිව්වා වගේම සල්ලි අපරාධ නැති වෙනවා. නමුත් දැනුමක් ඇතුව මෙතනට එන කෙනෙක්ට මේ පිච් එකට ගැලපෙන හොඳට ප්ලේ කරන්න පුළුවන්. මම ඒකයි ප්ලේ කරපු අයගේ ලිස්ට් එක බලන්නත් එක්කම තමයි පහලින් කමෙන්ට් එකක් දාන්න කියලා කිව්වේ. හේතුව මෙන්න මේ කාරණා ටික සාමාන්‍ය මට තේරිච්ච දේ තමයි ගොඩක් අය දන්නේ නැහැ ඇයි සමාගම කොටස් නිකුත් කරන්නේ කියන කතාව ඇයි මම මෙහෙම දෙයක් කිව්වේ හේතුව තමයි මගෙන් Facebook එක හරහා ප්‍රශ්නයක් අහලා තිබුණා මාකට් එකේ ප්‍රයිස් අප් කරාට පස්සේ ෂෙයාස් වලට නැත්නම් අපි කියමු කම්පැනි එකට ප්‍රොෆිට් ලැබෙනවද එහෙම නැත්නම් උදාහරණයක් විදිහට මාකට් එකේ ෂෙයා මාකට් එකේ ප්‍රයිස් වැඩි වෙන්න ෂෙයා මාකට් එකේ අදාළ කම්පැනි ප්‍රොෆිට් ලබනවද කියන කතන්දරේ ඒක අහලා තිබුණු කෝණේ වෙනස් නමුත් ඒක අදහසේ ඒක එහෙම වෙනවද මම පැහැදිලි කරන්නම් ඇයි සමාගමක් කොටස් නිකුත් කරන්නේ හිතන්නකෝ ව්‍යාපාරයක් ඔබ කරනවා කියලා මේ ව්‍යාපාරයට ඔබට මුදල් ඕනි ඉතින් මුදල් අවශ්‍යතාවයට ඔබට පුළුවන් එකක් පෞද්ගලිකව මුදල් යොදවන්න පුළුවන් තියෙනවා නම් කොයින් හරි අරගෙන පෞද්ගලිකව දාන්න පුළුවන් නැත්නම් ළඟපාත කෙනෙක් ඉල්ල ගන්න පුළුවන් එහෙම නැත්නම් බැංකු ණයක් ගන්න පුළුවන් එහෙමත් නැත්නම් විශාල සමාගමක් වගේ නම් ණය කරනිකුත් කිරීමක් කරලා මහජනතාවගේ ණය මුදලක් විදිහට ගන්න පුළුවන්. එහෙමත් නැත්නම් සමාගමේ තියෙන ඒ අදාළ අයිතිය කොටස් කරලා නිකුත් කරන්න පුළුවන්. මේ කොටස් කරලා නිකුත් කිරීමේදී ඒ අදාළ සමාගම බලාපොරොත්තු වෙන්නේ ඔහුට ඒ සමාගමට අවශ්‍ය ඒ ප්‍රාග්ධනය ලබාගෙන ඒ අදාළ ආයෝජන ක්‍රියාවලිය කියන උදාහරණයක් ෆැක්ටරියක් තියෙනවා. ඔහුට උන්ට තව කැපැසිටි එක ඩිවලොප් මේ ඉන්ක්‍රීස් කරගන්න ඕනේ වර්ධනය කරගන්න ඕනේ. එතකොට කැපැසිටි එක වර්ධනය කරගන්න නම් මාකට් එකේ අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ මේ කම්පැනියට තව සල්ලි ඕනේ. ඒ සල්ලි ලබා ගන්නවා කොටස් නිකුත් කරලා. ඉතින් ඔන්න කල්පනා කරගන්න කොටස් මේ විදිහට නිකුත් කරා කියනකෝ ABC සමාගම රුපියල් 10 ගාණෙ මිලියනක් කොටස් නිකුත් කරනවා කියමුකෝ මිලියන 10යි පොඩි ගාණක් මන් දැම්මේ. ඒ අනුව IPO එකෙන් ඔවුන්ට අවශ්‍ය කරන මුදල් සංඛ්‍යාව එතනින් ලැබෙනවා. එතනින් එහාට කොටස් වෙළඳ පොලේ කොටස් පවතින්නේ දිවිතීක වෙළඳ පොලේ. එහෙම නැත්නම් අපි කියනවා ෂෙයා මාකට්ේ ආයෝජකයන් අතර තමයි මේ කොටසක අගය මිල ගණන් පවතින්නේ. එතකොට හිතන්න මේ සමාගමේ කොටසක මිල රුපියල් 25ක් වුණා කියලා. ඒ කියන්නේ 25ක් වුණා කියන්නේ 10ට විකුණුවේ. නමුත් මේ කොටසක මිල 25ක් වෙලා දෙනවා. එතකොට එම ලාභය සමාගමට යනවා කියලා වැරදි අදහසක් ගන්න එපා. ඒ සමාගමේ පස්සේ ඩිරෙක්ටර් බෝඩ් එකේ හරි කවුරු හරි ඇතුළේ ඉන්න කෙනෙක් බයි කරලා පස්සේ එක සෙලින් කරොත් ඒ අදාළ දේවල් ලැබෙන එක වෙනයි. ප්‍රයිස් එක අප් වුණා කියලා අදාළ මාකට් එකේ අදාළ සමාගමට ලාභයක් ලැබෙන කතන්දරයක් නෙමෙයි තියෙන්නේ මෙතන. හොඳට තේරුම් ගන්න එක. ඒ වගේම පසුව සමාගම කොටසක රුපියල් 8ක් වුණා කියමුකෝ මිල රුපියල් 8ක් වුණාට පස්සේ එහෙම වුණාට පස්සේ සමාගමට අලාභ දෙයක නෑ. සමාගම ඒ දේ දීලා ඉවරයි. ඒ අවශ්‍ය මුදල අරන් ඉවරයි. කොටස් සංඛ්‍යාවක් නිකුත් කළා. ඒකට හරියන්න පබ්ලික් එකෙන් ඉන්වෙස්ට් කළා. ඒ මුදල ඔවුන් ගත්තා. ඔවුන් මේ ෆැක්ටරියට අදාළ කැපැසිටි එක වැඩි කරන්න බිල්ඩ් අප් කළා. එතනින් එහාට ඒ කතාව ඉවරයි. නමුත් මෙතන මතක තියාගන්න මේ කොටස් නිකුත් කරා කියලා කියන්නේ සමාගමේ අයිතිය. මේක ගොඩක් දෙනෙක් පැහැදිලි කරගන්නේ කොටසක් ගත්තා. නෑ කොටසක් ගත්තා කියලා හිතන්න එපා. වොරන් බෆට් කියන විදිහට හැමදෙස්සම ඕගොල්ලෝ මිල දීගන්නේ ව්‍යාපාරයක අයිතිය. ව්‍යාපාරයක අයිති ප්‍රමාණය. ඕගොල්ලෝ සාමාන්‍යයෙන් කොටස් 100ක් ගතක ව්‍යාපාරයක අයිතිය 100ක් කොටස් වලින් හම්බ වෙන ඕගොල්ලන්ට. ඒ අවබෝධය තිබ්බනම් තර ඇති වෙනවා ඕගොල්ලන් තුල වෙනම හිතන්න පැතිකඩ. නමුත් ගොඩක් අය හිතන්නේ ෂෙයා එකක් ගැන ෂෙයා එක ප්‍රයිස් අප් වෙනවා. ඕන්න හොඳයි ප්‍රොෆිට්. ෂෙයා එක ඩවුන් වෙනවා. ඕන්න ලොස් එක සෙල්කින්. ඕක නෙමෙයි කතන්දරේ. එතකොට ඒ එහෙම මිල වැඩිවීම සමාගම පැත්තෙන් ගත්තොත් මිලක් වැඩි වෙනකොට ඒක එක පැත්තකින් ඒ අදාළ සමාගමේ නාමයට බ්‍රෑන්ඩ් නේම් එකට හොඳ රුකුලක් වෙන අයියේ. සාමාන්‍යයෙන් උදාහරණයක් විදිහට එක කම්පැනියක් ගත්තොත් ඒ කම්පැනි ABC සමාගම ගත්තොත් ABC සමාගමේ ප්‍රයිස් අප් වෙලා තියෙනවා. ෂෙයා එක අවුරුද්දක් ඇතුළේ මෙච්චර ප්‍රයිස් වෙලා තියෙනවා. ඒ කියන්නේ එතකොට ආයෝජකයා සතුව මේ සමාගම කෙරෙහි විශ්වාසයක් තියෙන බව හැඟ වෙනවා. එතකොට සමාගමට වුණත් බය නැතුව තමන් තවත් ෆැක්ටරියක් ඕපන් කරන්න ඕන තවත් කැපැසිටි එක බිල්ඩ් අප් කරගන්න ඕන නම් බය නැතුව ඒගොල්ලන්ට IPO එකක් දැලා තව ෂෙයාස් ප්‍රමාණයක් නිකුත් කරන්න පුළුවන්. හැබැයි ඒ නිකුත් කරනකොට ඒ සමාගමත් එක්ක මේ ට්‍රස්ට් එක බිල්ඩ් අප් වෙලා තියෙන්න ඕනේ. අන්න ඒ කාරණේත් එක්ක මිල අප්පීම වැදගත් වෙනවා. නමුත් එහෙමයි කියලා සමාගමක මිල අඩු වෙනකොට සමාගම පාඩු ලබන සමාගමක්වත් මිල වැඩි වෙනකොට සමාගම ලාභ ලබන සමාගමක්වත් කියලා තීන්දුව తీරණයකට එන්න එපා. ඒ එන්න එපා කියන්නේ මාදරණීය අහලුනේ මිල යනු සමාගමේ වටිනාකම නෙමෙයි.
මිල කියන්නේ ඒක ඒකට දීලා තියෙන ඒ පුද්ගල ආයෝජකයන් දීලා තියෙන ඒකට අලවපු අපි කියන සයිකොලොජිකල් මිල් ප්‍රයිස් එක. ඒක වටිනාක මිනිස්ට්‍රික් වැලියු එක නෙමෙයි සමාගමේ කොටසක. එතකොට හිතන්න අපේ රටේ විතරක් නෙමෙයි ලෝකේ ඉන්න ඕනම කෙනෙක්. ඒ ඒ අයගේ මිනුම් දඩු මත කාලරාම මත ආයෝජනයේ මුදල් මත කොටසක වටිනාකම මෙන්න මෙහෙම වෙන්න පුළුවන් කියලා අන්ඩර් වැලියුද ඕවර් වැලියුද කියලා අදහස් දක්වනවා. ඒ අදහස් එක්ක සමාගමේ මිල ගණන් විවිධ කාලෙදී අප් ඩවුන් වෙනවා. උදාහරණයක් එක පාට සමාගම ලොකු ප්‍රොජෙක්ට් එකක් අත ගහනවා තව අවුරුදු 5කින් ප්‍රොෆිට් ලැබෙන්නේ. නමුත් සමහර වෙලාවට ඒ අවුරුදු 5කින් ප්‍රොෆිට් ලැබෙන එක දැකලා ලොකු කම්පැනිස් නැත්නම් අපි කියමු පිටරට ෆොරින් ඉන්වෙස්ටර්ස්ලා මේ කම්පැනි එක බයි කරනවා වෙන්න පුළුවන්. එතකොට අපේ හිතනවා වෙන්න පුළුවන් සමහරට මෙන්න ඊළඟ ක්වාටර් එකේදී මෙන්න ප්‍රයිස් එක අප් වෙන්න පුළුවන්, EPS අප් වෙන්න පුළුවන්, net asset අප් වෙන්න පුළුවන්, cash flow එක අප් වෙන්න පුළුවන් කියලා ඔන්න දිගින් දිගට ෂෙයාර් එක බයි වෙනවා. එතකොට ෂෙයාර් එක බයි වෙනකොට මෙන්න සාමාන්‍යයෙන් කිව්වොත් දිගින් දිගට මේක ඕව ප්‍රයිස් බෝඩ් පත් වෙනවා. පත් වෙනකොට එකපාරට ඊළඟ ක්වාටර් එකේදී පොඩි EPS ගාණක් වැඩි වෙලා, පොඩි net asset ගාණ වැඩි වෙලා, හෝ ඒ ගාණම සමානවම කවුරු හරි හිතනවා මෙන්න වැලියු එකක් නැහැ කම්පැනිය කියලා. අන්න ඕකයි මේකේ ගැඹුරු කතන්දරේ. මේකේ වැලියු එකක් නැහැ කියලා කියන්නේ අර මම මේ කියන කාරණයට. මෙන්න මේකට හොඳට මතක තියාගන්න. එක එක්කෙනාගේ මිනුම් දඩු කාලරාමු ආයෝජන මුදල් මත තමන් මේ මාකට් එකේ ෂෙයාර් එකක ප්‍රයිස් එක තීරණය වෙනවා. ප්‍රයිස් එක මතකද? ප්‍රයිස් එක තීරණය වෙනවා. වැලියු එක නෙමෙයි. ඒ ප්‍රයිස් එක තීරණය වුණාම ඒ ප්‍රයිස් එක අපේගෙන නැති පැනික් වෙලා බයි කරන්නයි, ඩවුන් වෙගෙන නැති පැනික් වෙලා සෙලින් කිරීමයි නෙමෙයි කොටස් වෙලඳ පොලේ අදහස. ඒක කරුණාකරලා හොඳට අවබෝධ කරගන්න. මම හිතන ගොඩක් දෙනෙක් දන්නවා. නමුත් නොතේරෙන සමහර වෙලාවට තියෙන එහෙම අදහසක් තියෙනවා. මොකද මම දකිනවා Telegram එකේ, WhatsApp වල, Facebook වල සමාගමක නමක් දාලා ඒ සමාගමේ ප්‍රයිස් එක අප් වෙයිද හෙට, ලැබෙන සතියේ සමාගමයි අප් වෙයිද, ඇයි මේ සමාගමේ ප්‍රයිස් අප් වෙන්නේ නැත්තේ, අන්න වගේ විවිධ අදහස් අහනවා, විවිධ ප්‍රශ්න අහනවා. ඔයගොල්ලෝ දැකලා ඇති මම මේ කියන ඒවා. අනේ කරුණාකරලා ඒ දැනුම හරියට දෙමු අපි. ඒගොල්ලන්ටත් හරියටම කියලා දෙමු. එහෙම ප්‍රයිස් එකක් අප් වෙන එකක් හරණය සම්බන්ධයෙන් මේක වටිනාකමත් එක්ක යන ගමන. කොටසක වටිනාකම නිහඬව ගමනක යනවා. හිතන්න ඩිවලොප් වෙන හොඳ කම්පැනියක් කියලා. එතකොට ඒ කම්පැනි එකේ මතක තියෙන වටිනාකම සද්ද නොකර යද්දී අපි ප්‍රයිස් එක කියලා කියන්නේ ඒ සමාගමට අපි අලවන, ඒ කොටසකට අලවන අපි මිල. ඒනි PS කියනවා අපි ඒනි පෙෂයා කියනවා සමාගම විසින් කොටසකට ලැබෙන ලාභය. ඊළඟට net asset සමාගම කොටසක වක්කම, සුද්ධ වක්කම, ඊළඟට ඩිස්ත්‍රික් වල කොටසක වටිනාකම. මෙන්න මේ තුන හරි සයිලන්. මෙන්න මේ හරි මේ තුනත් එක්ක මේ හතරවෙනි එක නම් කොහොමද සයිලන්? ඒක එක එක්කෙනා හොයාගන්න විදිය වෙනස් වෙනවා. සමහර අය රිලේටිව්ලි කරනවා, සමහර අය ඩිස්කවුන්ට් කෑෂ් ෆ්ලෝ එකෙන් වැලියු කරනවා, සමහර අය ගත්තොත් එහෙම මාකට් එකේදී අපි ගත්තොත් වෙනත් ෆන්ඩමෙන්ටලි මැනේජ්මන්ට් සිස්ටම් එකත් එක්ක ට්‍රයි කරනවා ඒගොල්ලෝ බේස් කරගන්න. ඉතින් ඒව වෙනස්, වැලියු කරන විදිය වෙනස්. එතකොට මේ ඉන්ස්ට්‍රික් වැලියු එක එක්කෙනාට ඒක වෙනස් වුණාට එන අගයන් බොහෝ වෙලාවට සමානයි. ඒ සමානතාවය මත එක එක්කෙනා විවිධ අර්ථකථන දක්වනවා. ඒ මොකද එක එක්කෙනා දාගන්න මිනුම් දඩු වෙනස් වෙනවා. රිලේටිව් කතන්දරය කියලා එක්කෙනෙක් ඒ සමාගමේ මුල් කම්පැනි එක මෙන් එක බිඳුම ඒ හෙල්ත් සෙක්ටර් එකේ එක හෙල්ත් සෙක්ටර් එකේ එක හොස්පිටල් එකක් අප් වුණා කියලා අනිත් හොස්පිටල් අප් වෙන්න පුළුවන් කියලා තර්කයක් ගෙනෙන්න පුළුවන් කෙනෙක්ට. ඒ අනුව ඒ අලවන ලද මිල ප්‍රයිස් එක අප් වෙන්න පුළුවන්. නමුත් මතක තියාගන්න මෙන්න මේ තුන් දෙනාගෙන් අන්තිම එක්කෙනා විශේෂයෙන්ම සද්ද නොකර ගමනක් යනවා. මේ මුල් දෙන්නත් ඒ දෙවෙනි කියන්නේ ඒර්නින් පර් ෂෙයාර් net asset සානිකුත්ය මේ දෙක විතරක් මම වත්තේ හැමෝම කතා කරන ඉඳලා ඒ දෙකත් සද්ද නොකර ගමනක් යනවා. එතකොට මතක තියාගන්න ඕනේ මේ මාකට් එකේ ප්‍රයිස් එක සයිකොලොජිකල් ඇති වෙන ඉෆෙක්ට් එක ගොඩාක් උඩ පල්ලෙහා යනවා. දැන් මේ වීඩියෝ එක කතා කරනකොට අද වෙනකොට මාකට් එක අප් වෙලා තියෙනවා. දැන් ඊයේ මාකට් එක ඩවුන් වෙලා තිබුණා. මම හැමතිස්සෙම කියන මාකට් එක ඩවුන් වෙලා තියෙන වෙලාවට තමයි මම වැඩිපුරම වීඩියෝස් කරන්න කැමති. හේතුව වෙන මොකුත් නෙමෙයි, ඇත්ත තත්ත්වය පැහැදිලි කරන්නත් ඕනේ එක පැත්තකින්. අනිත් පැත්තේ ඒක හොඳ බයින් ඔපචුනිටි එකක් හටිත් කට්ටේ. මම කියන්නේ මොනවද බයින් කරන්න ඕනේ කියලා. ඔයගොල්ලන්ට අවබෝධයක් තියෙනවා මගේ වීඩියෝත් එක්ක බලන්න. ඒ හැම වීඩියෝ එකෙන් කවුරු මොනවා කිව්වත් වීඩියෝ එකෙන් නෙමෙයි ට්විටර් නෙමෙයි මොන දැම්මත් ඔයගොල්ලෝ සතුව හොඳ බුද්ධියක් අදා ගන්න ඕනේ කොටස් සැලඳ පොළ සම්බන්ධයෙන්. ඉතින් කොහොම හරි මාර්ජින් සේෆ්ටි එකක් එක්ක ඔයගොල්ලෝ බයි කරන්න පුළුවන් නම් මාකට් එකේ මේ ඩවුන් වේගන යනකොට එතනින් ලබා ගන්න පුළුවන් කතන්දරේ වෙනයි. එතකොට ප්‍රයිස් එක මතක තියෙන හැම තිස්සෙම මේ අලවන ලද මිලක් ඒක අඩු වැඩි වෙනවා. ඒක අඩු වැඩි වෙනකොට ඒක අඩු වෙනකොට මාකට් එකේ වැලියු එක අදාළ කම්පැනි වැලියු එක අඩු වෙනව නෙමෙයි.
එක තමයි මම මේ කියන්න හදන්නේ. ඊළඟ මෙම කොටස්වල අලවලාද මිල සෑම රටකම සෑම කොටස් වෙනදපුවල අඩු වැඩි වෙනවා. ඒ ඒ රටවල ඉන්න ජනතාවගේ දැනුම මත අවබෝධය මත අගයන් වෙනස් වෙනවා. ඒක තමයි වෙන්න පුළුවන් එකම දේ. එතකොට මේ වෙන්න පුළුවන් එකම දේ වෙන ජනතාවගේ දැනුම මත අවබෝධය මත අගයන් වෙනස් වෙන උදාහරණයක් කෙනෙක් මේ වෙලාවේදී කොටසක් සෙල් කරනකොට එයා එතකොට එයා ලාභයක් ලබාගෙන බයි කරන කෙනෙක් හිටිනවා මට නුදුරේදී ලාභයක් ලබන්න පුළුවන් කියලා. ඒ කියන්නේ දෙන්නගෙම සමහර වෙලාවට හරියක් තියෙනවා. සමහර වෙලාව ලොස් එකක් තියාගෙන අම්බෝ අපි බේරුණා හොඳ වෙලාවට මම ෂෙයා එක සෙල් කරා මේ ඊට වඩා දැන් ප්‍රයිස් එක බැහැලා තියෙද්දි කියලා හිතන්න පුළුවන්. එතකොට තව කෙනෙක් ඒක බයි කරන්න පුළුවන් නැවත කොටසක් අපේ කියන මතේ වත. ඉතින් නමුත් ඒ කතන්දර මොන වුණත් වැලියු එකට බාධාවක් නැහැ මේ කම්පැනි. ඇනුවල් රිපෝට් නිකුත් කරාම අපි දැක්කා ඊයේ පෙරේද දවස් දෙකේ ක්වාටර් රිපෝට් නිකුත් කරාට පස්සේ අපි දැක්කා ඒකේ ප්‍රයිස් අප් වුණාට අදාළ කම්පැනි එකේ ප්‍රයිස් එකට වැලියු ප්‍රයිස් එක ඇප්‍රිෂියේට් වුණේ නැහැ. ඒ ඇප්‍රිෂියේට් වෙන්නේ නැත්තේ හේතුවත් මම අර කියපු කාරණේ මොකද්ද? ඒ සයිකොලොජිකලි අලවල දාන තියෙන මිල. ඒ මිල සමහර අය පිළිගන්නවා සමහර අය පිළිගන්නේ නැහැ. නමුත් වැලියු එක වෙනම පැත්තක තියෙනවා. ඒතකොට වැලියු එකට ළඟින් යන අනිවාර්යෙම මෙන්න මේ ඡායාරූප හොඳට බලන්න. මෙන්න මේ හරියදී බයින් කරපු එක්කෙනෙක්. මේ තියෙන රතු පාටින් දාලා තියෙන ඉන්ස්ට්‍රික් වැලියු එක. සාමාන්‍යයෙන් ඕනම කම්පැනි එක ඕනම තමයි chart එක යන්නේ වෙනස් වුණත් රේඛා ටික. ඉතින් මේ හරියදී බයින් කරපු එක්කෙනෙකුට පේනවා ඇති මෙන්න මේ හරියට එනකොට දැන් අපි ඕවර් ප්‍රයිස් වෙලා තියෙනවා. එතකොට සෙලින් කරනකොට කතන්දර වෙනවා. නමුත් පේනදි මාකට් එක මේ හරියදී සෙලින් වෙනකොට නැවත ඉන්ස්ට්‍රික් වැලියු එක හරහා යනවා. ඉතක නොනවත්වා සිද්ධ වෙන සිද්ධවීමක්. අපේ රටේ විතරක් නෙමේ ඇමරිකාවේ ඉන්දියාවේ ඕනම තැනක සිදු වෙන සිදුවීමක්. ඉතින් වොරන් බෆට්ගේ කියමන් වලින් ඔහු ඇත්තටම ධනවත් වීම කියන කාරණේ සඳහා කොටස් වෙනද පොළේදී ඔහු ආයෝජනය කරන අවුරුදු 11දී. අවුරුදු 13දී ඔහු මේවා කරන ටැක්ස් මේවා කරනවා. ඉතින් නමුත් ඇත්තටම බැලුවත් එහෙම ඔහු වගේ වෙන්න අපේ ලංකාවේ ළමයෙකුට නිසි අධ්‍යාපනයක් ඉස්කෝලේදී කොටස් වෙනද පොළ ගැන හෝ වෙනත් ආයෝජන කලබල ගැන අදහසක් වැටෙනවද? ඒක තමයි මේ ලංකාවේ සිටුේෂන් එක. කොච්චර අමාරුවක් තිබුණද මම මේ 2018 මම මේ වීඩියෝ චැනල් එක කරනකොට කී දෙනෙක් උවමනාව තිබුණද කොටස් වෙනද පොළේ ඔන්ලයින් account එකක් හදාගන්න. නමුත් එහෙම පාසුකම් තිබුණේ නැහැ. නමුත් කොහොම හරි මේ වොරන් බෆට්ගේ ප්‍රසිද්ධම ප්‍රකාශ මා ආසම ප්‍රකාශ දෙකක් තමයි මෙන්න මේ දෙක. එකක් තමයි ඒ දෙක හරියට ගැලපෙනවා. එකක් තමයි අනිත් අය බය වෙලා සෙල් කරන වෙලාවට ඔගොල්ලෝ බයි කරන්න. අනිත් පැත්තෙන් අනිත් අය බයි කරගෙන යන්න පෙරේතකමෙන් බයි කරගෙන කයි කරගෙන යනකොට ඒ වෙලාවට ඔගොල්ලෝ මේ වගේ සෙල් කරන්න කියන එක නෙමෙයි මේකේ අදහස. අනිත් පැත්තෙන් ඔගොල්ලෝ ඒ වෙලාවට කල්පනා කරන්න මොකද්ද මේ වෙන්නේ කියලා. ඒ කියන්නේ හරියටම මේකට මේකෙදි කියන්නේ මාකට් එකේ ගමන් කරන විදිහට ප්‍රතිවිරුද්ධව කල්පනා කරලා බලන්න. ප්‍රතිවිරුද්ධව කල්පනා කරන්න ඇයි මේ මාකට් එක ඩවුන් වෙන්නේ? මොකද්ද පදනම? ඇයි මේ කම්පැනි වල ඇනින් පර්ෂයා සප් වෙද්දී මාකට් එක ඩවුන් වෙගෙන යන්නේ මොකද්ද හේතුව කියලා අන්න කල්පනා කරා. ඊළඟ මාකට් එක ඕනවට වඩා අප් වෙගෙන යනකොට කල්පනා කරන්න කිසිම පදනමක් නැහැ. ෂෙයා එකේ නිවුස් එකක් නැහැ කම්පැනි එකෙන් ප්‍රොෆිට් ලැබෙනවා කියලා මුකුත් නැහැ. නමුත් ප්‍රයිස් අප් වෙලා තියෙනවා. අර මං කියන්නේ නැවත නැවතත් මොකද්ද ඒ අදාළ ෆොරින් ඉන්වෙස්ටර්ස්ලා හරි ගොඩක් වෙලා ෆොරින් ඉන්වෙස්ටර්ස්ලා හරි ඉන්ස්ටිට් වශයෙන් නිකුත් කරන ආයෝජන හොඳට මතක තියාගන්න. කෙටි කාලෙට වඩා ගොඩාක් වෙලාට දිගු කාලීනයි. අපි මම දැකපු දේ වෙනස් වෙන්නත් පුළුවන්. නමුත් ඒ දිගු කාලීන ආයෝජනවලදී ඒගොල්ලෝ ලොං ටර්ම් ලොකු බෙනිෆිට් එකක් බලාපොරොත්තු වෙන ලොකු අමවුන්ට් එකක් ඉන්වෙස්ට් කරනවා. ඒක සමහර වෙලාවට අපි දකිලා ෂෝට් ටර්ම් ලිප් දෙයක් බලාපොරොත්තු වුණාට වඩා ඒගොල්ලෝ ලෝන් ටර්ම් කම්පැනි එක ග්‍රෝ වෙයි කියන එක බලාපොරොත්තු වෙනවා. මොකද ඒගොල්ලෝ ඉන්වෙස්ට් කරන්නේ කම්පැනි එකක් කියන පදනම යටතේ. අපි ඉන්වෙස්ට් කරොත් අපි ඉන්ඩිවිජුවල් මනි නේ දාන්නේ. නමුත් ඒගොල්ලෝ කම්පැනි එකක මනි කියන පදනම යටතේ තමයි ඒගොල්ලෝ ඉන්වෙස්ට්මන්ට් කරන්නේ. ඉතින් දෙවෙනි කාරණේ තමයි never invest in a business you cannot understand. ඒ කියන්නේ මේක ඉතාමත් වැදගත්. ඔයාලට මේ බිස්නස් එකක සමාගමක අප් වෙනකොට කොටසක් බයි කරන එක නෙමෙයි. ඔයා අඩුමතරමේ ඔගොල්ලෝ අඩුමතරමේ කොටසක් බයි කරනකොට මොකද්ද මේ කම්පැනියේ ප්‍රොෆිට් වෙන අඩුමතරම රෙවෙනියු එක වැඩිපුරම ජෙනරේට් වෙන්නේ මොකෙන්ද? ඉන්වෙස්ටිං කම්පැනියක්ද? මේක පෝට්ෆෝලියෝ එකක් හැදිලා තියෙන්නේ කොහොමද? කෑෂ් ජෙනරේට් වෙලා තියෙන්නේ කොහොමද? ඔපරේටින් ඉන්කම් එක මයිනස්ද ගිය කුවාට එකේ ගිය ඈර්නින් වල? ඊළඟට මේකේ කෑෂ් එකක් තියෙනවද? කරන්ට් රේෂියෝ කොහොමද? ඩෙබ්ට් ණය ප්‍රමාණය ගෙවන්න තරම් මේගොල්ලන්ට ප්‍රාග්ධනයක් තියෙනවද? මෙන්න මේවා ගැන කරුණාකරලා හොඳට අධ්‍යනයක් කරන්න. හොඳට අධ්‍යනයක් කරන්න. ඔයල් කොටස් පහක් බයි කරනවන සමාගම ඒ පහ ගැන මම පෞද්ගලිකව දේ කියන්න. මම පෞද්ගලිකව මේ සෑම සමාගමකම මගේ ඒක හොබි එකක්.
ඒ මං ගා බයි කරන්න බලාපොරොත්තු වෙන මං බයි කරන සමාගම්වල රිපෝට් මං අලෝ ගන්නවා ඒවල නිවුස් මං අලෝ ගන්නවා පොතක් මං මොඩිෆයි කරගෙන යනවා ඒ මගේ පෞද්ගලික ආසාව මට හරි ආසයි ඉලක්කම් එක උදාහරණයක් විදිහට සමාගම්වල බ්‍රාන්චස් සංඛ්‍යාව වැඩි වෙගෙන වැඩි වෙනකොට මාකට් එක බිල්ඩ් අප් වෙනකොට ට්‍රස්ට් එකක් තියෙනවා මේ කම්පැනි යන්නේ කොහෙටද කියලා රෙවෙනියු එක කොයි පැත්තෙන්ද ජෙනරේට් වෙන්නේ කොරෝනා හරි වෙන පැන්ඩමික් එකක් આવොත් කොයි පැත්තෙන්ද ඉෆෙක්ට් වෙන්න පුළුවන් කියලා අවබෝධයක් තියෙනවා. ඒ නිසා ඔයගොල්ලෝ බිස්නස් එක අන්ඩර්ස්ටෑන්ඩ් කරගෙන මේවා කරගන්න. හරි. දැන් එතකොට ඊයේ දවසේ ඉදිරිපත් කරපු කමෙන්ට් එකත් එක්ක මම පිළිතුරු දුන්නොත් එහෙම මම මේ මුලින්ම කිව්වේ මාකට් එකේ ප්‍රයිස් එක ඕනම රටක ওই විදිහට තමයි සිද්ධ වෙන්නේ. ඕනම රටක සයිකොලොජිකල් ඉෆෙක්ට් එකකින් හින්දා මාකට් එකේ ප්‍රයිස් අප් ඩවුන් වෙනවා. හැබැයි හරි සයිලන්ට් කම්පැනි එක වැලියු එක කියලා කියලාට පස්සේ මම කියන්න යන්නේ මේ තියෙන්නේ සාමාන්‍යයෙන් ඇමරිකාවේ ඉන්ෆ්ලේෂන් එකත් එක්ක මේ මාකට් එකේ නිල අනිල් පාටින් තියෙන්නේ ඒ කොටස් වල කියනම් කිව්වොත් එහෙම S&P 500 ඒගොල්ලන් ඒවා අප් ඩවුන් වෙච්ච ආකාරය තර්කයක් ඉදිරිපත් කරලා තිබුණා අපේ රටේ ඉන්ෆ්ලේෂන් එක වැඩි උද්දමනයේ 14%යි ඒ වගේ රටක මිනිස්සු කොටස් වලද පොලේ මුදල් යෙදවීම මුදල් නැති කිරීමට හේතුවක් වෙනවා කියන එක තමයි සහ මේ කතන්දරේ පිටරට මාකට් එකත් එක්ක කම්පයා කිරීම සපුරා වැරදි ක්‍රියාවලියක් කියලා පැහැදිලි කරා ඇමරිකාවේ සහ ඉන්දියාවේ මේ වීඩියෝ එකේ ඇමරිකාවේ සහ ඉන්දියාවේ මාකට් එක වෙනයි අපේ රටේ ඉකොනොමිකල් එක වෙනයි කියලා මම නැවත කියනවා ඉකොනොමිකල් වෙනයි උද්දමනය වෙනයි හැබැයි මාකට් එකේ ප්‍රයිස් එක ඩිපෙන්ඩ් වෙන කාරණය සයිකොලොජිකල් ක්‍රියාවලිය මේක මෙතෙන් සිට හොඳට බලන් යන්න මම පෙන්නන්නම් ඉලක්කම් එකම මේක ක්‍රියාත්මක වෙන ආකාරය ඊට පස්සේ ඔයගොල්ලෝ බුද්ධිමත් වෙ හිතන්න මොකද්ද මේකේ යටිපෙළ අදහස කියලා උදාහරණයක් විදියට ඔබ ලබා ගන්නේ සෑම සමාගමම අයිතියක් කියන එකත් මතක තියාගෙන Amazon වල මම නිකමට පෙන්නන්නම් ගිය වසරේ මේ annual report internet එකෙන් ගන්න පුළුවන් මේ අරන් තියෙන්නේ 2020 වර්ෂයේ last year එකේදී ඒගොල්ලෝ නිකුත් කරපු annual report එක. Diluted earning per share එක ඒගොල්ලෝ Amazon වල 41.783 වාර්තා කරලා තියෙනවා. එතකොට Amazon එකේ price එක යන්නේ මේ ප්‍රමාණය. එතකොට ඩොලර් 3223 මේ EPS එක බෙදුවාට පස්සේ මේගොල්ලන්ගේ එන සාමාන්‍යයෙන් පේනවා ඇති PE ratio එක 77.04. මම මේ කියනේවා නිකන් අවබෝධයට ගන්න. නිකමට ගිහිල්ලා ඔයගොල්ලෝ ෆයිනලි ඩිසයිඩ් කරන්න මම මේ මොකද්ද කියන්න හදන්නේ කියලා. මොකද නැත්නම් අර සාමාන්‍ය කියන වගේ හඳ පෙන්නකොට ඇඟිල්ල දිහා බලලා කෝ හඳ කියලා වගේ අහන්නේ නැතුව එතනින් එහාට ටිකක් ගැඹුරට හිතමු. Coca-Cola company එකයි මම මේ පෙළලා තියෙන EPS එක basic net income එකත් එක්ක EPS එක 1.8 ඒ අනුව මාකට් එකේ 61.74 ප්‍රයිස් එක තියෙන්නේ PE ratio එක 33.91 අපි යන් ඇමරිකාවෙන් පොඩ්ඩක් අමතක කළා ඉන්දියාවේ ඉන්ෆ්ලේෂන් එක මම මේ දාලා තියෙන්නේ 2020 වර්ෂය අවසන් වෙනකොට 4.2022 මේ 2022ේදී 4.88 ඉන්ෆ්ලේෂන් එක ඊළඟට මරුටි සුසුකි කම්පැනියේ මම දාලා තියෙන ඇනුවල් රිපෝට් එක 5 year summary එකේ ඔයගලන්ට බලන්න පුළුවන් EPS එක ඉන්දියන් රුපියල් වලින් ගත්තොත් 140යි EPS එක මාකට් එකේ ප්‍රයිස් එක තියෙන්නේ 8960ට PE ratio එක 64යි. එතකොට දැන් මට පේන ඔයගලන්ට මට කියා ගන්න ඕනකම තියෙන්නේ හැම රටක හැම මාකට් එකකම ඒ කොටසකට EPS එකක් net asset එකක් එව මෙව තිබුණාට ඒක මත අලවන ලද මිල උඩ යට උස් පහත් වීම සිද්ධ වෙනවා. නමුත් ඒකේ වැලියු එක වෙනම පැත්තක ගමන් කරනවා. ඒකයි මට මේ කියා ගන්න ඕනකම තියෙන්නේ. එතකොට මේ උදාහරණ පෙන්නුවේ මම ඊයේ වීඩියෝ එකේදී කිසිසේත්ම රටවල් දෙක තුනක ඉකොනොමිකල් එක ලංකාවේ ඉකොනොමික එක කම්පයා කළේ නෑ ඒක මෝඩ වැඩක්. නමුත් මාකට් එකේ සයිකොලොජිකල් ක්‍රියාත්මක විදිය සේම් වෙනවා. මොකද හේතුව දැන් මම පෙන්නනවා ඉස්සරහටත් මේක ඉලක්කම් ටිකෙම පෙන්නන්නම් මේ කතන්දරේ දැන් උදාහරණයකට විදියට ශ්‍රී ලංකාවේ ඉන්ෆ්ලේෂන් එක දැන් මේනකොට 14.2යි. ලංකාවේ ඉන්ෆ්ලේෂන් එක 14.2යි. ඉන්දියාවේ 4.88යි. ඇමරිකාවේ 107යි. එතකොට මේ ඒ රටවල් වල උද්දමනය කියලා එකක් තියෙනවා. එතකොට මේ පෙන්නන්නේ මම මේක හොඳට අවබෝධ කරගමු තර්කයට ඉදිරිපත් කළ අහලා තිබුණු ප්‍රශ්නේ තමයි
ලංකාවේ උද්ධමනය වැඩි නිසා කොටස් වෙළඳ පොළක මුදල් දැමීම පාඩු ලැබෙනවද? එහෙමත් නැත්නම් උද්ධමනය අඩු තැනකදීද ලංකාවේ කොටස් වෙළඳ පොළක මුදල් යෙදිය යුත්තේ? අහලා තිබුණ ප්‍රශ්නේ එහෙමයි. එතකොට උත්තර දෙනකොට මේ බලා ගන්න. බැලුවත් තේරේ ඉන්ෆ්ලේෂන් රේට් එක ලංකාවේ 2018 2017 2016 දී ඕගලන්ට පේනවා ඇති සංඛ්‍යා ලේඛන 90 කොහොම තත්ත්වයකද තිබුණේ කියලා. අපි හිතමුකෝ 2018 19 ගමුකෝ ඉන්ෆ්ලේෂන් එක 2 3 ඊට පස්සේ 2026 ඉන්ෆ්ලේෂන් එක ඔන්න අප් වෙලා තියෙනවා. හරි. එතකොට දැන් මම පෙන්නන්න ඕගලන්ට මේ CSE එකේ ඕල් ෂෙයාර් ප්‍රයිස් ඉන්ඩෙක්ස් එකේ ගමන් මග 2018 2019 ඉන්ෆ්ලේෂන් එක වැඩි, මේ ඉන්ෆ්ලේෂන් එක අඩුයි, දැන්ට වඩා අඩුයි. දැනට වඩා අඩුයි. ඔයගලන්ට පැහැදිලිව ඉලක්කම් වලින් පේනවා දැනට වඩා ඇනුවල් රේට් චේන්ජ් එකක් දැනට වඩා හොඳටම අඩුයි. නමුත් 2017 2018 2019 ඔගොල්ලෝ ෂෙයාර් මාකට් එකේ ඉන්වෙස්ට් කරා නම් බලන්න කොයිතරම් අපි කිව්වොත් ලික්විඩිටි කොච්චර අඩුද ෂෙයාර්ස් වල. ඉතින් එතකොට ඒකත් එක්ක කල්පනා කරගන්න බලන්න, දැන් ඉන්ෆ්ලේෂන් එක වැඩි, ලංකාවේ ඉන්ෆ්ලේෂන් එක වැඩි හින්දා, උද්ධමනය වැඩි හින්දා මේ කොටස් වෙළඳ පොළ මුතුල මුදල් යෙදවීම ලංකා ආර්ථික ප්‍රවාහයේ මුදල් නැති කිරීමක්ද? දෙවතාවක් හිතන්න. හේතුව තමයි උද්ධමනය සඳහා එනම් කොමද්ද කළ යුත්තේ? හිතන්න, ඔය පඩි වැඩි කරගත්තා. පඩි වැඩි කරගත්තට බෙන්ජමින් ග්‍රැහම් කියලා දෙන දවස තමයි උද්ධමනයත් එක්ක කොච්චර පඩි වැඩි වුණත් මනි ඉලූෂන් එකක් සිද්ධ වෙන. ඒ කියන්නේ සල්ලි කියන දේවල් කොච්චර වැඩි වුණත් ඒකින් කරන්න තියෙන දේවල් ප්‍රමාණය අඩු වෙනවා. හරි, දෙවෙනි විකල්පයට ගිහින් මුදල් බැංකුවක තැන්පත් කරමු. එහෙම කරොත් එම් 105% ගානේ දැන්ට තියෙන රේට් එකත් එක්ක අපි කොයි ප්‍රමාණයක් කල් ඉන්නද? මේ බැලුවත් එහෙම FD රේට් එක 100ක් දැම්මොත් 105.5 ගානේ 5750යි අවුරුද්දකට, ටැක්ස් නැතුව මම කියන්නේ. ඊළඟට ගත්තොත් එහෙම අවුරුදු 5ට 108යි. ඒකට 8000යි පොලි. එතකොට දැන් මේ සියල් එකතු කරොත් ඕගලන්ට පේනවා ඇති අවුරුදු 5කට 140000යි ලැබෙන්නේ. ගුණෝත්තර වලින් මම ඉන්කම් දැම්මේ. එතකොට ගුණෝත්තරව දැම්මොත් මීට වඩා වැඩි වෙයි. නමුත් මේ ගාන ලබා ගැනීම ලබා ගන්නවට වඩා වැඩි ගාණක් ඉන්ෆ්ලේෂන් එක හැමෝම කොටස් වෙළඳ පොළකට දාන්න පුළුවන්ද? ඒකටත් මම අන්තිමට එන්නම්. තුන්වෙනි එක ව්‍යාපාරයක් කරමින්. ඒක පුද්ගල අනුබද්ධයි. එක එක්කෙනාට දරා ගැනීම හැකියාව මත තමයි ඒක තීරණය වෙන්නේ. සමහර අය බිස්නස් කරන කාලයක් නැහැ. සමහර අයට නොලෙජ් එකක් නැහැ. සමහර අයට කැපිටල් එකක් නැහැ. ඉතින් ඒක එක එක්කෙනාගේ රුචි අරුචිකම් මත තීරණය වෙන දෙයක්. නමුත් හැමෝටම වගේ ආයෝජනයක් කරන්න පුළුවන්නේ. ඒ ගැටලුවක් නැහැනේ. ඉතුරු කරනවා වගේම ඒකෙන් යම් කිසි මුදලක් ඔයගලන් පුළුවන් යුනිට් ට්‍රස්ට් වල ආයෝජනය කරන්න, බිල්ස් ඇන් බොන්ඩ්ස් වල ආයෝජනය කරන්න, ස්ටොක්ස් වල ආයෝජනය කරන්න, රියල් ඉස්ටේට් වල ආයෝජනය කරන්න. ඉතින් කැමති එක මේක මම 100%ලි මම දකින්නේ සුක්කාන මතේ තියාගෙන ඉන්වෙස්ට් කිරීම සම්බන්ධයෙන් රියල් ඉස්ටේට්. නමුත් ඒක ප්‍රායෝගික බහුතරයක් ලංකාවට එකපාර කරන්න අමාරු දෙයක් රියල් ඉස්ටේට් වල. නමුත් ඇත්තටම හොඳ ක්‍රියාවලියක්. ඇමරිකාවේ අපි දකින්නවා වැඩි හරියක් ධනවතුන් රියල් ඉස්ටේට් හරහා තමයි ධනවත් වෙන්නේ. ඊට අමතරව ස්ටොක් වෙන්න පුළුවන් බිල්ස් ඇන් බොන්ඩ්ස්, යුනිට් ට්‍රස්ට් වෙන ඕනම දෙයක් ආයෝජනයක් කිරීම කරන්න පුළුවන් ලංකාවේ ඉන්ෆ්ලේෂන් එකත් එක්ක, නැත්නම් ඉන්ෆ්ලේෂන් එකත් එක්ක උද්ධමනයත් එක්ක. නමුත් කොහොම හරි එතනින් එහාට මම මේ පෙන්වන්නේ, මම මේ ගැන වීඩියෝ එකක් හැදුවා. මේ කම්පැනි 10ක් මම පෙන්ලා තිනවා. මේ කම්පැනි 10ේ වර්තමාන ප්‍රයිස් එකයි, එදා වීඩියෝ එක හදද්දී තිබුණු ප්‍රයිස් එකයි, ගිය අවුරුද්දේ පෙබ්‍රවාරි මාසේ තියෙන ප්‍රයිස් එකයි එක බැලුවොත් ඕගලන්ට බැලූ බැල්මටම පේනවා ඇති 100,000 ඔබ ඉන්වෙස්ට් කරොත් ලබා ගන්න පුළුවන් ගේන් එක කොයි තරම් ප්‍රසන්ටේජ් මේ ප්‍රමාණයක්ද කියලා ඕගලන්ට බැලූ බැල්මට පේනවා ඇති. 100,000 ඉන්වෙස්ට් කරොත් 112,000 ගේන් එක මෙන්න මේ කම්පැනි වල ලබා ගන්න පුළුවන්. මම මේ පෙන්වුවේ ඔයගලම මොටිවේට් කරන්න නෙමෙයි, කොටස් වලඳ පොලේ ගිහිල්ලා පිස්සු හැදිලා වගේ උමතුයෙන් වගේ කොටස් බයි කරන්න කියන එක නෙමෙයි. මේකේ අනිත් පැත්ත ගත්තොත් මේ වගේම ලොස් ටිච් කම්පැනිත් තියෙනවා. කතා කරන්න එපා ඇත්ත අපි. ඒ වගේම ප්‍රයිසස් මේ තරම් නොවුනත් ඒ ළඟට යන ඉලක්කම් වලින් මට ආව ඒ ළඟට යන ඉතාමත් දරුණු විදියට කඩාගෙන වටුන කම්පැනිස් තියෙනවා. නමුත් එතකොට මට කියන්න කොටස් වෙළඳ පොලේද වැරද්ද තියෙන්නේ? මට ඒකයි අහන්න ඕනේ. කොටස් වෙළඳ පොලේද වැරද්ද තියෙන්නේ? එහෙම නැත්නම් එක එක්කෙනා මාකට් එකේ ප්‍රයිස් එක අඩු වුණා කියලා හෝ වැඩි වුණා කියලා හෝ ඒකේ වටිනාකම දන්නේ නැතිවීම සම්බන්ධයෙන් ගත්ත තීන්දු තීරණද? ඉතින් ඒක තමයි මට මෙතන අහන්න තියෙන කාරණේ. ඉතින් මම පැහැදිලි කරලා පෙන්වන්න උත්සාහ කළේ ඊයේ දවසේ කතන්දරේ කොට ඕනම රටක වෙළඳ පොළක් සර්කස් එකක් සූදු පොළක් බවට පත් වෙන්නේ එහි ක්‍රියාත්මක වෙන ආයෝජකයාගේ තීන්දු තීරණ මත. හැබැයි මාකට් එකට ඒක කිසි ගාණක් නැත. මාකට් එක ඔහේ ගමන් කරන බව, ඔහේ ගමන් කරනවා කියලා කියන්නේ සර්කල් එකක ගමන් කරන බව මතක තියාගන්න. අනිවාර්යයෙන්ම ප්‍රයිස් අප් වෙනකොට ප්‍රයිස් අප් වෙගෙන යන්න
නැවත ඩවුන් වී ගනන්නත් එහෙම වෙනවා. දැන් උදාහරණයක් විදිහට ඔකොල්ලෝ හයි දැන් හෙට මොකද මාකට් එක වෙන්නේ? කාටද කියන්න පුළුවන්? මට කියන්න බෑ. හෙට මාකට් එකේ අනත ලබන සතියේ මාකට් එක අප් වේද ඩවුන් වේද කියලා කෙනෙක් අහනවා. ඒක එහෙම කියන්න බෑ. අපි හිතුවේ නැති දේවල් ලෝකේ අනන්තවත් වෙනවා. දැන් අපි දන්නේ අදට මොනව වෙයිද කියලා. ඉතින් අන්න ඒ වගේ මාකට් එක ඩිපෙන්ඩ් වෙන්නේ සයිකොලොජිකල් ප්‍රයිසස් මත. එතකොට නමුත් ඒකේ වැලියු එක වෙනම පැත්තක තියෙනවා. මං ඒ හින්දා ඒ කාරණේ කරුණාකරලා ඔළුවට ලබා ගන්න. ඒ වගේම මං හිතනවා ඒ කමෙන්ට් වලින් අහලා තිබුණු ප්‍රශ්න වලටත් උත්තර ලැබුණා කියලා. මං බලාපොරොත්තු වෙනවා ගොඩක් දැන් කට්ටියම ඕනම කෙනෙක් කොටස් වෙළඳ පොළේ පාඩු ලබනකොට ඉවත් වෙලා කොටස් වෙළඳ පොළට දිගින් දිගට බැනවදින්න හෝ කොටස් වෙළඳ පොළ ලාභේ ලැබලා හරි මට මේතර ගාණක් ලැබුණා කියලා උදම් ගැනීම හෝ නෙවෙයි දෙපැත්තම සිදු වෙන්න ඕනේ හරි දැනුමක් ලබාගෙන අපි හිමින් සීරුවේ මාකට් එක හොඳට ස්ටඩි කරලා ලොකු ගමනක් යමු කියන කතන්දරය. ඉතින් ඒ හින්දා මම මේ ඊය අහපු ප්‍රශ්නෙත් අද නැවත අහනවා. ඔබ කොටසක් මිලදීගෙන එහි මිල 150%කට වඩා අඩු වුණොත් එය විකුණනවා නම් ඊය මම මේකට උත්තරේ දුන්නේ නැහැ. එය විකුණනවා නම් ඔබ මිලදීගත් කොටසෙහි වටිනාකම අඩුවේ. ඒක එකක්. දෙවෙනි එක තමයි එහි වටිනාකම ගැන ඔබ දැනුවත් නැහැ. අන්න ඒකයි දෙකේ වෙන්න පුළුවන්. ඔබ විකුණනවා කියන එකෙන් දැන් ඔබ ෂෙයා එකක් බයි කරාට පස්සේ නැවත ප්‍රයිස් ඩවුන් වෙද්දී විකුණනවා නම් එක අදහසයි ඔබට දකින්න පුළුවන්. ඒක එක්ක මාකට් එකේ ඇනුවල් රිපෝට් වල ක්වාටර් රිපෝට් වල දිගින් දිගටම ප්‍රයිස් ඩවුන් වෙගෙන ගිහිල්ලා තියෙනවා. එහෙම හැඟීමක් ඔයාට බලා ගන්න පුළුවන්ද? එහෙම දැනුමක් ලබා අනුව ඔයගලන්ට දැනුව වටිනාකම ගැන දැනුවත් වෙන්න පුළුවන්ද? අන්න ඒ කාරණේ එක. දෙක, වැඩි වෙනතුරු බලාගෙන සිටිනවා. දෙවෙනි කාරණේ තමයි වැඩි වෙනතුරු බලාගෙන සිටිනවා කියන කාරණේ හෝල්ඩ් කිරීම. තුන්වෙනි එක තමයි අඩු මිලට එද්දි තවත් මිල දී ගැනීම. ඉතින් ගොඩක් අය උත්තරේ තුන දාලා තිබුණා. හැබැයි තුන්වෙනි කාරණේ ඔබට උචිතයි, මාකට් එකටත් උචිතයි. නමුත් හැම කල්පනා කරන්න ඔබ මිලදී ගන්නේ තව තවත් මිලදී ගැනීම කරන්නේ ඔබ සතුව වටිනාම කොටස් තියෙනවා නම් පමණක් බව මතක තියාගන්න. වටිනාකම කියලා කියන්නේ ඉන්ස්ට්‍රික් වැලියු එක. ඒ වගේ වටිනාකමක් තියෙනවා නම් බය නැතුව 150 නෙමෙයි 120ක දක්වා වැටුණත් කිසි බයක් නැතුව ගන්න පුළුවන්. මොකද ඔබ හොඳ ඩිසිප්ලින් එකක් තියෙන, හොඳ විනයක් තියෙන, හොඳ ඉවසීමක් සහිත දැනුමක් තියෙන ආයෝජකයෙක්. ඉතින් මගේ බලාපොරොත්තුවත් 2025 විතර වෙනකොට ලොකු පිරිසකට සමාජයක නැත්නම් සමාගමක කොටසක් මිලදී ගැනීමට හැකියාව ලබා දීම, ඒ දැනුම ලබා දීම. ඉතින් මං හිතනවා වීඩියෝ එක තුලින් ඔයගොල්ලෝ දෙයක් ලබා ගත්තා නම් කරුණාකරලා දැනුම තව කෙනෙක්ට හරියට යෑම සම්බන්ධයෙන් ෂෙයා කරන්න. ඒ වගේමයි ඔයගොල්ලෝ මේ පිළිබඳව අදහස පහලින් එකතු කරන්න. වැරදි මතයක් ගොඩනැගෙනකොට අපි ඒගෙන එහෙම නොවෙන්නට, කියන්නේ ඕන කෙනෙක්ට ඕන අදහසක් ඉදිරිපත් කරන්න පුළුවන්. ඒක සාමාන්‍ය දෙයක්, ඒක විය යුතු දෙයක්. ඒ තමයි හොඳම දැනුම පෙරලා ඉන්නේ. ඉතින් ඒ දේ කිරීම සඳහා ඔයගොල්ලෝ කටයුතු කරන්න කියලා ඉල්ලා සිටිමින් අදට මම වීඩියෝ වැඩසටහන අවසන් කරනවා. එහෙනම් හෙට වීඩියෝ වැඩසටහනෙන් හම්බ වෙන සුළු සියලු දෙනාටම සුබ දවසක් වේවා. ආයිබෝවන්.